දැන් බුදුරජාණන් වහන්සේ පෙළලා දෙනවා අසේවනාච බාලාණං බාලයන් ඇසුරු කරන්න එපා. මේ බාලයන් කියලා කියන්නේ වයසින් පොඩි අය නෙමෙයි. අසත්පුරුෂ මිනිසු. පණ්ඩිතා නංච සේවනා සත්පුරුෂයින් පණ්ඩිතයින් ඇසුරු කරන්න කියලා කියනවා. ඒතකොට පණ්ඩිතයින් කියන්නේ උගතුන් නෙමෙයි. ගුණවත් මිනිසුන් සත්පුරුෂයන් ඇසුරු කරන්න කියලා කියන්නේ. එතකොට අපි බාලයන් ඇසුරු කිරීම බැහැර කරලා පණ්ඩිතයන් ඇසුරු කිරීම බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන මංගල සම්මත දෙයක්. දැන් මංගල සම්මත දේවල් තියෙනවනේ, වාසනාව ඇති කරලා දෙන, සියලු යහපත උදා කරන, සෞභාග්‍ය උපදවන දේවල් තියෙනවා. ඒවට අපි කියනවා මංගල සම්මතයි කියලා. මේ මංගල සම්මත දෙයක් තුළ කොහෙවත්ම දුකක්, පීඩාවක්, කරදරයක් මුණගැහෙන්නේ නැහැ. ඒ ක්‍රියාවලිය තුළ ඒක මුණගැහෙන්නේ නැහැ. මොකද ඒකට නිසා තමයි ඒකට මංගල සම්මතයි කියලා කියන්නේ. සර්ව සුභවාදී දෙයක්. එතකොට මේ සර්ව සුභවාදී මංගල කාරණෝ අතර පළවෙනි මෙදේ තමයි අපි නුසුදුසු පුද්ගලයන් අපේ ආශ්‍රයෙන් බැහැර කරන්න ඕනේ. සුදුසු පුද්ගලයන් අපේ ආශ්‍රය ළඟට ගන්න ඕනේ. එතකොට නුසුදුසු පුද්ගලයන් කියන්නේ කවුද? නුසුදුසු පුද්ගලයන් කියන්නේ අධාර්මික මිනිසුන්, අසත්පුරුෂ මිනිසුන්, අයහපත උපද්දවන මිනිසුන්. අපිට ඉන්න පුළුවන් ඒ වගේ යාළුවෝ, අපිට ඉන්න පුළුවන් ඒ වගේ ඥාතීන්, අපිට ඉන්න පුළුවන් ඒ වගේ අසල්වැසියෝ. හැබැයි ඒ අයගෙන් තියෙන විවිධාකාර ප්‍රතිලාභ නිසා, එහෙම නැත්නම් ඒ අයගේ තියෙන මිත්‍රශීලී භාවය නිසා, එහෙම නැත්නම් ඒ අයගෙන් ලැබෙන්නා වූ අපට යම් යම් මේ මුදල් හදල් නිසා අපි ඒ අය ඇසුරු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අයගේ විවිධාකාර දුරාචාරවලට ගොදුරුණ නිසා අපි ඒ අය ඇසුරු කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, අවසානයේ අපි ජීවිතේ කිසිම දෙයක් අපිට ඉතුරු වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට අපිට හිරගෙවල් වල තපින්න සිද්ධ වෙන්නත් පුළුවන්. ඔබ දැකලා ඇති ඕන තරම් හිරේ ඉන්න අය. ඒ හිරේ ඉන්න අය හිරේ ගියේ නිකන් නෙමෙයි. ඒ හැම කෙනෙක්ම අසත්පුරුෂ ඇසුරක් නිසා, සමහර අය එල්ලුම් ගහට නියමෙලා දිනවා තමන්ගේ අසත්පුරුෂ ඇසුර නිසා. නරක අය ඇසුරු කිරීමෙන් තමයි මේ තත්ත්වය ඒගොල්ලන්ට උදා වෙලා තියෙන්නේ. එතකොට අසත්පුරුෂ සේවනේ අපිව හිරේට ගෙනියනවා. අසත්පුරුෂ සේවන අපේ කීර්තිය නැති කරලා දානවා. දැන් සාමාන්‍ය කතාවට අපි කියනවා නේද, බල්ලොත් එක නිදාගත්තොත් මැකොත් එක තමයි කියනවා නැගිටින්න වෙන්නේ. අන්න ඒ වගේ තමයි අපි ජීවිතේ අසත්පුරුෂයන් ළඟ වාඩි වෙලා ඔවුන් සමග කකා බිබී, ඔවුන් සමග සතුටු විලි ජීවත් වෙනකොට අපි බොහෝ දේවල් නැති වෙලා යනවා. බලන්න, යාළුවෝ නිසා විවාහ කඩාගත්තු අය ඉන්නවා. යාළුවෝ නිසා තමන්ගේ දරුවන්ට අතවර වෙච්ච කට්ටිය ඉන්නවා. යාළුවෝ නිසා තමන්ගේ ආර්ථික මේ ප්‍රතිලාභ නැති කරගත්තු වෙනවා. යාළුවෝ නිසා තමන්ගේ රස්සාව, තමන්ගේ ශරීර සෞඛ්‍ය නැති කරගත්තු ඉන්නවා. දැන් මට හම් වෙලා තියෙනවා සමහර යාළුවෝගේ පෙළඹවීමෙන් විවිධාකාර ගණිකාව ඇසුරු කරන්න කියලා සමාජ රෝග හදාගත්තු අය. ඒ විවිධාකාර භයානක රෝග හදාගත්තු අය. එතකොට ඒ අය ඒ තත්ත්වෙට පත් වුණේ මොකද? අසත්පුරුෂ ඇසුර නිසා. මොකද අසත්පුරුෂයා හැම වෙලෙම පුරුදු කරන්නේ දුරාචාරයේ මිසක් සදාචාරයේ නෙවෙයි. ඔබට කවුරු හරි බොණ්ඩ කතා කරනවා නම් ඔහු සත්පුරුෂයෙක් වෙන්නේ නැහැ කවදාකවත්. ඔබට මද්‍රව්‍ය පාවිච්චි කරන්න කවුරු හරි කතා කරනවා, ඔහු අසත්පුරුෂයෙක්මයි කියන එක හොඳින් ස්තරයේ සිහියේ තබා ගන්න. ඔහු ඔබේ ජීවිතේ විනාශ කිරීම ආරම්භ කරලා තියෙනවා. ඔහු යම් කිසි කෙනෙක් ඔබට අනාචාරය හැසිරෙන්න, එතකොට අනියම් සම්බන්ධතා පවත්වන්න, ගණිකාව ඉසුරු කරන්න ඔබට යම් කිසි කෙනෙක් ඉඟි කරනවා නම්, ඒකේ ආස්වාදයේ කතා කරනවා නම්, ඔහු කිසි දවසක ඔබේ සත්පුරුෂයෙක් වෙන්නේ නැහැ. ඔබ දුකටපත් වුනන් පස්සේ ඒ කිසිම කෙනෙක් ඔබ ළඟ ඉන්නෙත් නැහැ. ඔබට උපකාර කරන්නෙත් නැහැ. හේතුව මොකද? ඔබ අයහපත කරගෙන ඉවරයි. එතකොට යම් කිසි කෙනෙක් ඔබට සූදුවට කැසිනෝ ගහන්න, එහෙම නැත්නම් රාත්‍රී සමාජ ශාලාවල ඇසිරෙන්න උනන්දු කරනවා නම්, ඔහු ඔබේ සත්පුරුෂයෙක් නෙවෙයි. ඔහු ඔබේ මුදලට හානි කරනවා, ඔබේ කාලයට හානි කරනවා, ඔබේ ශරීර සෞඛ්‍යයට හානි කරනවා, ඔබේ ආර්ථික වැඩපිළිවෙලට හානි කරනවා, ඔබේ විවාහයට හානි කරනවා, ඔබේ දරුවන්ට හානි කරනවා. මේ සියලු දේට හානි කරන දේ ඔහුගෙන් අපිට සම්ප්‍රේෂණය වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි ඔහුගේ අසත්පුරුෂ භාවය හඳුනාගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා යම් කිසි කෙනෙක්ගේ අසත්පුරුෂ භාවය හඳුනගන්න නම් ඒ කෙනා සත්පුරුෂ භාවයට ඉන්න ඕනේ. සත්පුරුෂයෙකුට පුළුවන් අසත්පුරුෂය වශයෙන් හඳුනගන්න, සත්පුරුෂයා සත්පුරුෂය වශයෙන් හඳුනගන්න. එතකොට අපි සත්පුරුෂය වුණොත් තමයි මේ අසත්පුරුෂ භාවයෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපි සීලයේ සමාදන් වෙන්න, කුසල් වඩන්න, අකුසල් බැහැර කරන්න, තෙරුවන් සරණ යන්න කියලා කියන්නේ. මේ සත්පුරුෂ භාවයට පැමුණාම ඔබ ගාවට අසත්පුරුෂයන් රැඳෙන්නේ නැහැ. ඔබ ගාව ආලෝකයේ පහළ වුණාම අන්ධකාරයේ වාසය කරන සියලු සත්තු ඔබ අත්හැරලා යනවා. ඒක ස්වභාවික දෙයක්. ඔබ, මම සාමාන්‍ය සරල කාරණාවක් කියනවා. ඔබ මෙතෙක් මද්ද්‍රව්‍ය පාවිච්චි කරා නම්
මද්‍රව්‍ය පාවිච්චි අත්හැරලා බලන්න ඔබ ගාවින සියලුම යාළුවන් ඔබට නැතිවේවි. ඒ නැති වෙන්නේ සත්පුරුෂ යාළුවන් නෙමෙයි, ඔබ මද්‍රව්‍ය උදෙසා ඇසුරු කරපු යාළුව විතරයි. මම දැකලා තියෙනවා මිනිස්සු මද්‍ර යාළුව නිසා අරක්කු බොන්න පුරුදු වෙලා මැරිලා ගිය මිනිස්සු මම දැකලා තියෙනවා. යාළුව නිසා අනාචාරයට පුරුදු වෙලා තමන්ගේ විවාහය නැති කරගත්තු මිනිස්සු මම දැකලා තියෙනවා. යාළුව නිසා ගණිකාවෙත කාන්තාව මම දැකලා තියෙනවා. ඒ එක්කොටම හේතුව ඔවුන් ඇසුරු කරේ අසත්පුරුෂ අය. අසත්පුරුෂය ඇසුරු කරද්දී බුදුරජාණන් වහන්සේගේ වචනිය තුළ අපි ඉන්නවනම් අපි මේ අසත්පුරුෂ ඇසුරු කවදාකවත් කරන්නේ නැහැ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ මේක එපා කියලා තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ එපා කියපු නිසා අපි ඒක කරන්නේ නැහැ. අපි ඒක කරන්නේ නැති නිසා අපි නිකම්ම ආරක්ෂිත භාවයට පත් වෙනවා. එතකොට අපි බුදුරජාණන් වහන්සේ කියන දේ අහන්නේ නැත්නම් අපි සම්පූර්ණ අනාරක්ෂිත මිනිසුන් විදිහට ජීවත් වෙන්නේ. අපි හැම වෙලෙම කරදරේ වැටෙනවා. අපි කරදරේ වැටුනම් පස්සේ, අපි විපතටපත් වුනම් පස්සේ අපිට අඬාඬා ඉන්නවට වඩා හොඳ නැද්ද අපි මේ කරදරයට පත් වෙන මිනිසුන් අපෙන් ඈත් කරලා දාන්නේ? බුදුරජාණන් වහන්සේ පෙළලා දෙනවා කිසිම දවසක සමන්ට වඩා ගුණයෙන් හීන වූ මිනිසු ඇසුරු කරන්න එපා කියලා. ඇසුරු කරනවා නම් තමන්ට වඩා ගුණයෙන් උසස් මිනිසුන්, එහෙම නැත්නම් තමන්ගේ ගුණය හා සංසන්දන සම මට්ටමේ ඉන්න මිනිසුන් ඇසුරු කරන්න කියලා කියන්නේ. ඒකට හේතුව ඇයි? ඔබට තියෙන ගුණත් නැති වෙලා, ඔබේ යහපත නැති වෙලා, ඔබේ ලෞකික ආධ්‍යාත්මික මෙලෝ පරලෝ සියලු යහපත නැති වෙන්න ඇසුරු කරන මිනිසුන්ගේ தත්ත්වේ හේතු වෙලා යනවා. සමහරට ඔබ කිසිඳු වරදක් නොකලත් ඔබ භයානක වැරදි වලට අහුවෙන්න ඔබ ඇසුරු කරන මිනිසුන් හේතු වෙන්න පුළුවන්. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් අපිත් එක්ක නිතරම ඉන්නවා. යම් කිසි යාළුවෙක් අපිත් එක්ක නිතරම ඉන්නවා. එයා මොකක් හරි මිනීමැරුඹට හරි මොකක් හරි භයානක දෙයකට ගොදුරු වෙනවා. එතකොට ඒකේ බලපෑම අපිට එනවද නැද්ද? බලපෑම නේ. ඒකේ අපහාසය අපිට එනවා. ඒකේ නීතිමය පැත්තත් අපිට එන්න පුළුවන්. ඒකට හේතුව මොකද? අපි අසත්පුරුෂයෙක් ඇසුරු කරා. හැම දරුවෙකුටම වැරදිච්ච තැනක ඔබ බලන්න අසත්පුරුෂයෙක් ඒක පිටිපස්සේ ඉන්නවා. හැම කාන්තාවකටම ජීවිතේ වැරදිච්ච තැනක බලන්න ඒ අසත්පුරුෂ කාන්තාව පිටිපස්සේ ඉන්නවා. හැම පිරිමියෙක් ජීවිතේ වරද්දාගත්තු හැම තැනකම අසත්පුරුෂයෙක් පිටිපස්සේ ඉන්නවා. ඒකට හේතුව ඔවුන් සත්පුරුෂව බැහැර කළ අසත්පුරුෂ සේවනය කිරීම. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන මංගල කර්ණවලින් පළවෙනිම මංගල කාරණය වන සත්පුරුෂයන් ඇසුරු කිරීම, අසත්පුරුෂයන් බැහැර කිරීම කියන කාරණය ඔබ දැනුවත් වෙච්ච දවසේ ඉඳලා කරන්න. ඔබ තරුණ වුණත්, ළමා කාලේ ගත කරත්, මැදි වයසේ හිටියත්, මහලුණත් ඔබ කිසි කාලයක අසත්පුරුෂයන් ඇසුරු කරන්න එපා. ඒ ජීවිතේ ඔබට කවදාකවත් ප්‍රණීත වෙන්නේ නැහැ. ඔබට පෙනෙයි, දැන් යාළුව හැම වෙලෙම ඇවිල්ලා කියයි ඔබට රසවත් දේවල් කියයි, මිහිරි දේවල් කියයි. හැබැයි මිහිරි දේවල් වල තියෙන්නේ හලාහල විස. ඒක පානය කරොත් ඔබට මියදෙන්න සිද්ධ වෙන්නේ. ඔවුන් හැම වෙලෙම වර්ණනා කරන්නේ මොකද්ද? කාම සේවනය ගැන වර්ණනා කරයි, අනියම් සබඳතා ගැන වර්ණනා කරයි, මද්ද්‍රව්‍ය ගැන වර්ණනා කරයි, සල්ලි වියදම් වෙන විනෝද ගැන වර්ණනා කරයි. එතකොට රාත්‍රී ගමම්බිම, රාත්‍රී සමාජශාලා, රාත්‍රී නෙටුම් ගෙවුම් ගැන වර්ණනා කරයි. ඔවුන් හැම වෙලෙම කතා කරන්නේ ওই දේ ගැන පමණයි. ඔබට ජීවිතයේ අර්ථය සපයන දෙයක් ගැන කතා කරන්නේ නැහැ. ඔබට ජීවිතයේ ආර්ථික වැඩපිළිවෙලක් හබදා ගන්න, ඔබේ ජීවිතේ අමාරු වෙන තැන් වලින් බේරෙන්න, ඔබේ ජීවිතේ සුගතිය යන්න, ඔබේ ජීවිතේ විවාහය රැක ගන්න දේවල් ඔවුන් කතා කරන්නේ. ඔවුන් කතා කරන්නේ මොනව ගැනද? ස්ත්‍රී දුහෘත භාවයේ තියෙනවා. ස්ත්‍රීන් ගැන, පුරුෂයන් ගැන කතා කරයි. ඔවුන් සමග සංසර්ගයේ දීම ගැන කතා කරයි. ඊට පස්සේ ඔබට මද්ද්‍රව්‍ය පාවිච්චි ගැන කතා කරයි. සූදුව ගැන කතා කරයි. එතකොට විවිධාකාර විනෝද දේ වෙන ගැන පමණක් ඔබ කතා කරයි. වෙන දෙයක් ඔවුන් කතා කරන්නේ නැහැ. මේක තමයි අසත්පුරුෂයාගේ ස්වභාවය. ඔහු කවදාකවත් දානීර ප්‍රශංසා කරන්නේ නැහැ. දෙමව්පියන්ට සැලකීම් ප්‍රශංසා කරන්නේ නැහැ. පැවිදි වීම ප්‍රශංසා කරන්නේ. මේක තමයි අසත්පුරුෂයන්ගේ ස්වභාවය. ඔවුන් කවදාකවත් යහපත් දේ යහපත් කරන්නේ නැහැ. සිල් රකින්න එකට උනන්දු කරන්නේ නැහැ. සිල් රැකීම වර්ණනා කරන්නේ නැහැ. කුසල් වැඩීම වර්ණනා කරන්නේ නැහැ. ඔවුන් කියන්නේ ඒව එහෙම වැඩක් නැහැ කරලා කියලා. එතකොට ඔවුන්ගේ ජීවිතේ අර කාමයන් උදෙසාම දුරාචාරය කරමින් ගිවෙනවා. ඔබටත් වෙන්නේ ඒ වලට වැටලා ජීවිතේ විනාශ කරගන්න. ඒ නිසා ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරු කරගෙන මෙලෝ පරලෝ යහපත උදා කරගන්න ඕන නම් පළවෙනි මංගල කාරණේ වෙන අසත්පුරුෂයන් ඇසුරු කිරීම බැහැර කරන්න ඕනේ. සත්පුරුෂයන් ඇසුරු කිරීම ඔබ ලං කරගන්න ඕනේ. ඔබට කොයිතරම් ප්‍රයෝජන තිබ්බත් අසත්පුරුෂයෙක් ඇසුරු කිරීම ඔබේ ජීවිතය යහපත් උදා කරන්නේ. ඒ නිසා
බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඇසුරු කරන ශ්‍රාවක විදියට අපිටත් මේ අසත්පුරුෂ සේවනයේ වැළකිලා සත්පුරුෂ සේවනය ඇති කර ගැනීමට මේ දහම් කරුණ හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම තිරුවන් සරණයි.